එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශවලට ඔහු නියෝජනය කරන කැලණි ආසනයේ පක්ෂ නියෝජිතයින් අද ප්‍රතිචාර දැක්වුවා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳබමින් සරත් ෆොන්සේකා මැතිතුමාට අමතක වෙලා තියෙනවා. එතුමාට 2015 වෙනකොට ආතක් පාතක් නැතුව ඉන්නකොට එක්සත් ජාතික පක්ෂයේ මහගෙදර තමයි කාමරයක් දෙන්නේ. එහෙම එක්සත් ජාතික පක්ෂයේ මහගෙදරට ආපු සරත් ෆොන්සේකාට කිසිම අයිතියක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව තීරණ ගන්න. මේ අපි බොහොම පැහැදිලිව කියනවා, අපේ එක්සත් ජාතික පක්ෂයේ මහගෙදර ඉන්න ඕන. ඒ එක්සත් ජාතික පක්ෂයේ මේ තීන්දුව තීරණ වලට අනුගත වෙලා ඔබතුමා ඉන්න, නැතුව ඔබතුමා තීන්දුව තීරණ ගන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමාට එහෙම බලයක් එක්සත් ජාතික පක්ෂයේ අපි කවදාකවත් දීලා නැහැ. අද එයා හීනයක් දකිනවා 2019 අවුරුද්දේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වෙන්න. ඒක ඇත්තටම ඔබතුමා ඒ හීනේ දකින්නේ ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් රටත් ජනතාවත් ඉල්ලන අපේක්ෂකෙක් අපේ ඉල්ලන ඉන්නවා. ඒ අපේක්ෂකයාව ජනාධිපති කරවන්න අපි දිවිහිමියෙන් කැප වෙනවා. ෆොන්සේකා මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා ඇති වූ දුරකථන සංවාදයක් පිළිබඳවද මෙහිදී මනෝජ් පෙරේරා මහතා අනාවරණයක් කළා. බොහොම වගකීමෙන් කියනවා, දැන් සති දෙකකට කලින් ගෝඨාභය රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් සරත් ෆොන්සේකාට ලැබුණා. ඒක සංවිධාන වුණේ කැලණියේ ප්‍රසිද්ධ ස්ථානයකදී. එතෙන්දී ඒ දුරකථන ඇමතුමෙන් ගෝඨාභය රාජපක්ෂ කියනවා, අපි පරණ තරහ අමතක කරලා මාත් එක්ක ගමනක් යන්න එකතු වෙන්න කියලා. දැන් මෙතුමා හරි මේ කෙනෙක් නා රාජපක්ෂවරුන් දැඩිව විවේචනය කරපු කෙනෙක්නේ පහුගිය කාලේ. එතුමා කියන්න ඕනේ මම තවුසලත් එක්ක එන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂට කියන්නේ අපි බලමු කියන කාරණාවයි කියන්නේ. යන තැනට අවශ්‍ය පාර තමයි ඔය ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් තියා රටට දුන්නේ. නැහැ කියලා පුළුවන් නම් කියන්න, මම ඔප්පු කරලා පෙන්නනවා ඒක එහෙම කළා කියලා.